අයිබෝන් ළමයි අපි වෘත්තයක කෝණේ අවසාන කොටසට තමයි ඇවිල්ලා ඉන්නේ. ඒකෙදි අපි කතා කරනවා අර්ධ වෘත්තයේ කෝණ. කලින් උදාහරණය ටික මතක් කරගන්න. ඒකෙදි සාමාන්‍යයෙන් මේ වගේ ජායකින් ඇඳ කෝණයක් සලකා බැලුවොත් මේකේ කේන්ද්‍රය O නම් මෙතන කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක්. ඒක මතකයි නේද? හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන කෝණයක් හැදෙනවා. XY කියලා මම මෙතන නම් කරන්න. මෙතන ඇල්ෆා කියමුකෝ. ඒතර මෙයාගේ අගය වෙන්න ඕනේ ඇල්ෆා බෙදීම 2. මේක තමයි ඔයා දන්න තියරි එක. දැන් ඇල්ෆාගේ අගය සාමාන්‍යයෙන් මෙතනදී අනිවාර්යෙන් අංශක 180කට වඩා අඩු වෙන්න ඕනේ. හදිසියෙන්ම ඇල්ෆාගේ අගය 180ක් වුණා කියන්නේ මෙතන සරල රේඛාවක් නේද හැදෙන්න ඕනේ. ඔයා ජායන් ගැන ඉගෙන ගන්නකොට මතක තියාගන්න සාමාන්‍ය වෘත්තයක අදින්න පුළුවන් දිගම ජායයට අපි කියන්නේ ඒ වෘත්තයේ විෂ්කම්භය කියලා. මෙතනදී මම මෙතනට හරියටම වෘත්තයේ කේන්ද්‍රය මැදින් ඉරක් ඇඳුවොත් මේක තමයි වෘත්තයේ අඳින්න පුළුවන් දිගම ජාය. ඒක මතක තියාගන්න. එතකොට මෙතන ආපාතනය කරන කෝණේ අගය කීයද? අංශක 180යි. දැන් මෙතන කෝණ 180 නම් අපි මෙන්න මේ ජායෙ ඉඳන් පරිධිය මත ආපාතනය කරන කෝණේ අගය කීයක් වෙන්න ඕනේද? දැන් මෙතනදී මේක ඇල්ෆා නම් මෙතන ඇල්ෆා බෙදීම 2. එතකොට මෙතනදී වෙන්න ඕනේ අංශක 180 බෙදීම 2. ඒ කියන්නේ මේක අංශක 90ක කෝණයක් හදනවා. මතක තියාගන්න මේක වෘත්තයක කෝණවල විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ ඔයා විෂ්කම්භයේ ඉඳන් මෙතනට අඳිනවා නම් කෝණයක් ඒකේ අගය අනිවාර්යයෙන්ම අංශක 90ක් වෙන්න ඕනේ. අපි මේ කොටසේ අවසාන ගණන් තුනකට යමු. ඒ කියන්නේ 31.7 කියන අභ්‍යාසයට. මෙතන ලොකු වෘත්තයකුත් තියෙනවා කුඩා වෘත්තයකුත් තියෙනවා. ඒගොල්ලන් කියන්නේ PQ කියන්නේ ලොකු වෘත්තයේ විෂ්කම්භය, ඒත් එක්කම SQ කියන්නේ කුඩා වෘත්තයේ විෂ්කම්භය. දැන් ඔගලන්ගේ පාඩමේ හැටියට විෂ්කම්පේ ඉඳන් පරිධිය මත ආපාතනය වෙන කෝණය අනිවාර්යයෙන්ම අංශක 90ක් හදනවා. ඒක මෙන්න මේ කුඩා කෝණේ අංශක 90 මෙතන තමයි හැදෙන්නේ. ඒත් එක්කම මේ ලොකු වෘත්තය ගත්තොත් මෙන්න මේ විෂ්කම්භේ ඉඳන් මෙතෙන්ට ආපාතනය කරන කෝණයත් අංශක 90ක් හදනවා. දැන් ඒගොල්ලන් ඔයගෙන් අහන්නේ PRS සමානයි RSQ කියලා පෙන්වන්න. සාමාන්‍යයෙන් කෝණ දෙකක් මේ වගේ අවස්ථාවක සමානයි කියලා පෙන්නද්දී අපි පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ සමාන්තර රේඛා කියන පාඩම් ටික. දැන් ඔයාලට මෙතන මේ කෝණේ අංශක 90යි මේ කෝණේ අංශක 90යි. එම නිසා ඔයාලට කියන්න පුළුවන් නේද? මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා. අපි මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්නපු හින්දා මෙතනින් අපි රේඛාවක් ඇන්දොත් ඔයාලට පේනවා මෙතන ඒකාන්තර කෝණ යුගලයක් තියෙනවා. සාමාන්‍යයෙන් සමාන්තර රේඛා දෙකක ඒකාන්තර කෝණ යුගලය අනිවාර්යෙන් සමානයි. එම නිසා ඔයාලට කියන්න පුළුවන් PRS සමානයි RSX ට. ඔන්න එනං අපි ගාන හදලා පෙන්නුවා. වැඩේ සිම්පල් නේද? දැන් මේ විෂ්කම්භය දැක්කොත් අනිවාර්යෙන් කියන්නේ මෙතන තමයි අංශක 90 හැදෙන්නේ කියලා. හරි? 6 වෙනි ගානේදී ඔයගලන්ට දත්තයක් දීලා තියෙනවා SRP සමානයි QRP. ඒක අපි මෙතනදීම ලකුණු කරලා ගදාමු. මම මේකට ඇල්ෆා කියලා නම දාන්නම්. වැඩේ ලේසියිින්ද. ඒත් එක්කම PR කියන්නේ විෂ්කම්භය. එම නිසා ඔයාලට කියන්න පුළුවන් මෙතන ආපාතනය කරන කෝණය අංශක 90යි මෙතන ආපාතනය කරන කෝණයත් අංශක 90ක් හදනවා කියලා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක සලකලා බැලුවොත් PSR ත්‍රිකෝණයයි PQR අනිවාර්යෙන් අභ්‍යන්තර කෝණවල එකතුව 180 වෙන්න ඕනේ. එතකොට මේ කෝණේ අගය කීයද? එතකොට මම PSR ට යටින් දානවා අංශක 90යි. ඒක හොයාගත්තා. SRP කියන්නේ ඇල්ෆා. එතකොට SPR වලගේ අපි දන්නේ සමා වෙන්න 180යි. එතකොට 180 ඍණ 90 ඍණ ඇල්ෆා.
කියන්නේ 90 ඍණ ඇල්ෆා තමයි SPR කියන්නේ. ඔයාලට මේ දේම කරන්න පුළුවන් එහා පැත්තේ කෝණයටත්, ඒ කියන්නේ QPR කෝණයටත්. එතකොට QPR වල අගයත් 90 ඍණ ඇල්ෆා කියලා එනවා. මේ දෙන්නවල මේ දෙන්නගේ අගය සමාන නිසා ඔයාලට කියන්න පුළුවන් SPR QPRට සමානයි කියලා. හොඳයි. මේ ගානේදී ඔයාලට වෘත්ත විෂ්කම්භයන් දෙක දීලා තියෙනවා PY සහ PX. එතකොට ඒගොල්ලන් කියන් අහන්නේ XQY සරල රේඛාවක් කියලා පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් අඳින රේඛාව සරල රේඛාවක් කියලා පෙන්වන්න. එතකොට මම හිතන්නේ ඒගොල්ලන් අහන්නේ මෙන්න මේ කෝණ දෙකේ අගයන් ටික අනිවාර්යෙන් අංශක 180ක් වෙන්න ඕනේ කියලා. මොකද අපි දන්නවා සරල රේඛාවක බද්ධ කෝණවල එකතුව අංශක 180ට සමානයි කියලා. ඔයගොල්ලන් පටන් ගන්න ඕන තැන දන්නවා. මෙතන විෂ්කම්භය තියෙනවා. එතකොට මෙතන ආපාතන කරන කෝණය අනිවාර්යයෙන්ම හැදෙනවා අංශක 90ක්. මම ඕනනම් ඒක ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙතන ඉඳන් මෙතනට ඇඳෙන ටික අංශක 90ක් හදනවා. දැන් මම වෙන පාටකින් යන්නම්කෝ. මොකද මෙතන PX කියන්නේත් ඒ වගේම විෂ්කම්භයක්. එතකොට මෙතන ආපාතනය කරනවා නේද කෝණයක් වෘත්තය මත. අන්න ඒකත් අංශක 90ක් හදනවා. මේ දෙන්න අංශක 90 හදන හින්දා ඔයාලට කියන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා. එම නිසා ඒක සරල රේඛාවක් වෙනවා. PQY ධන PXQ සමානයි 90 ධන 90 සමානයි 180. එම නිසා ඔයාලට කියන්න පුළුවන් XQY කියන්නේ සරල රේඛාවක්. හේතුව සරල රේඛාවක බද්ධ කෝණවල එකතුව අංශක 180ක් නිසා.